බොහෝ දෙනෙක්ට ආදායම් මාර්ග තියෙනවා. සමහර ස්ථිර නැහැ. අන්න ඒකයි ප්‍රශ්නේ. අනික්වා ආදායම් අඩුයි. අපිට රැකියා බිහි කරන එක ඒ අවස්ථාව අරන් ඉදිරියට යනවා දැන්ටත් වඩා දෙන්න. දැන් තියෙන රැකියා හොඳ කරගන්න, ශක්තිමත් කරන්න. නැත්තම් පස්සට යනවාද කියන එකයි අද තියෙන ප්‍රශ්නේ. රජයේ රැකියා විතරක් නෙමෙයි, හොඳ පුද්ගලික රැකියාවක් තියෙන්න ඕනේ. ලෝකේ ස්වයං රැකියාවක් තියෙන්න ඕනේ ඕනෑම රටක. ඒ තුනේම හොඳ ආදායමක් ලැබෙන්න ඕනේ. යම් කිසි ස්ථාවර භාවයක්, ස්ථිර භාවයක් තියෙන්න පුළුවන්. සමහර ස්වයං රැකියාවලද හම්බ කරනවා රජයේ රැකියාවකට වඩා. අන්න ඒකට තමයි අපි කැප වෙලා ඉන්නේ. අපි දැන් මේ දුර ඇවිල්ලා අපිට වඩා හොඳ ක්‍රමයක් කවුරු ඉදිරිපත් කළා නැහැනේ. අපිට විරුද්ධව කියන රට බෙදෙනවා. බුද්ධ ආගම විකුණනවා. ජාතිවාදය ඇති වෙනවා. ත්‍රස්තවාදය ඇති වෙනවා. වෙන මොකක්ද කියලා තියෙනවද? කොහොමද මීට වඩා හොඳට කරන්නේ? කොහොමද මීට වඩා දියුණු කරන්නේ? දැන් අපි බාරගත්තේ හම්බන්තොට වරායට කවුරුවත් ආවේ. දැන් අඩු ගානේ අපි චයිනා මර්චන්ට් එක කතා කළා. දියුණුවල ඒක වටේ තියෙන අක්කර 10000ක් දියුණු වෙනවා වෙළඳ කළාම. ඉතින් මෙතෙන්ට තමයි අපි යන්න තියෙන්නේ. මොකද අද තියෙන ලෝකේ සීග්‍රෙන් වෙනස් වෙන එක. තාක්ෂණයෙන් වෙනස් වෙනවා. අපි හිතනවට වඩා. අපේ කාලේක තිබුණේ නැහැ. දැන් කොළඹ විතරක් නෙමෙයි ගමේ ආර්ථිකයත් වෙනස් වෙනවා. දන්නවද තායිලන්තේ ඉඳන් චීනෙට එවනවා ඩොලර් මිලියන 1000ක් වටිනා දූවිලි. අපි මොනවද කරන්නේ? ඒක රඹුටන් යවනවා තායිලන්තේ. මැංගොස්ටීන් යනවා. ගමෙත් අපිට හම්බ කරන්න පුළුවන් විදියට මුදල් ලබාගෙන ගෙනියන්න තියෙනවා. ඒකයි බැලීමේ ණය මේකෙන් උගුලෙන් ඉවත් වෙලා යන ගමන් දැන් ඒ මුදල් ලබලා දෙන්නේ. ඒ ස්ථානට තමයි දැන් ඇවිල්ලා තියෙන්නේ. දැන් ඇවිල්ලා තියෙන්නේ ඇක්සලරේටර් එක පාගන කාලේ. පාගල යන්න පුළුවන් අපිට විතරයි. මේක මැදදී තිබුණා මොකද්ද සිදුුනේ? නිකන් ගියේ නෑනේ. ඊට පස්සේ ගම් වතුරා. ඊට පස්සේ නියඟයක් ආවා. නෑත් ගියා. ඊට පස්සේ ආණ්ඩුවක් ගියා. ආණ්ඩුව ගත්තාන් පස්සේ බෝම්බෙ ගියා. ඔක්කොම අරගෙන තමයි අන්තිම අවුරුදු දෙකේ දිව්වේ. මේක අල්ලගෙන ගියේ එක ලොකු දෙයක්. මෙතෙන් අපිට යන්න පුළුවන්. ඒකට දන්නවා දැන් මේවා එකකටවත් බෑ කියලා මහජන මතයක. දැන් අපි යන්න තියෙන ඉතින් මේක අභියෝගයක්.